නව ලයිෆ් බොයි ඔලිව් විෂපීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. සමහර නෑදෑකම් ඇති වෙන්නේ ලේ වලින්ම නෙවෙයි මිස්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයාගේ දේහය පැය 15ක් ගතවීමටත් පෙර ආදාහනය කෙරේ. කොරෝනා ආසාදිතයන් 115 දක්වා ඉහළට දෙදිනෙකු සුවය ලබා පිටවයයි. කොරෝනා මරණ 30,000 ඉක්මවද්දී ඉතාලියෙන් අදත් මරණ 889ක්. සෞඛ්‍ය උපදෙස් නොතකමින් රැස්වීම් තැබූ හිටපු ඇමතිවරයෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග. මඩකලපුව සියොන් ප්‍රහාරයේ මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ඔහු ජීවිතක්ෂයට පත් වී පැය 15ක් පමණ ගතවන විට දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුකූලවයි. මෙරට COVID-19 ආසාදිත ප්‍රථම මරණය වාර්තා වුණේ ඊයේ පස්වරුවේ. COVID-19 වෛරසය ආසාදිනේ වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි අදාළ පුද්ගලයා 60 වියේ පසු වුණා. මෙරටින් වාර්තා වූ සිව්වන COVID-19 ආසාදිත රෝගියා වන ඔහු මීට කලකට ඉහතදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය කර ඇති අතර අධික රුධිර පීඩනය සහ දියවැඩියාවෙන්ද පෙළුණු අයකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එමෙන්ම සංචාරක මග පෙන්වන්නෙකු වන අදාළ පුද්ගලයා අවසන් වරට ජර්මානු ජාතිකයන් පිරිසකට මාර්ගෝපදේශකත්වය සපයා ඇතැයි සඳහන්. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුකූලවයි. COVID-19 මරණයක් සිදු වූ පසු පැය 24ක් ඇතුළත මේක ආදාහනය හෝ භූමදානය කරන්න තමයි යෝජනා කරන්නේ. එකින් වැඩිපුරම අපි බලාපොරොත්තු වෙන්නේ ආදාහනය කිරීම තමයි සුදුසුම. එතකොට අපි දන්නවා 100%ක් මේ වෛරසය දැන් ආදාහනය කරනකොට මැරිලයි කියලා. සුවිශේෂී හේතුවක් මත භූමදානය කිරීමේ අවස්ථාව සලසා දෙන්න පුළුවන්. භූමදානය කරනවා නම් ඒත් පැය 24ක් ඇතුළත කරන්න ඕනේ. මේ සීල් තබන ලද බොඩි බෑග් එකක මේ මෘතදේහය තියලා මිනි පෙට්ටියක් සීල් තියලා අඩි 8ක් ගැඹුරකින් තමයි මේක වල දාන්න ඕනේ. ඥාතීන්ට ඉඩ සලස්වනවා. ළඟම ඥාතීන්ට අවසාන ගෞරව දක්වන්න රෝහල් පරිශ්‍රය තුලදී රෝහල් පරිශ්‍රයෙන් එළියට යනකොට අපි මේක සෞඛ්‍යවාදී නිලධාරිවරයාට PHI වරුන්ට සහ ප්‍රදේශයේ පොලිසියට ඔවුන්ගේ අධීක්ෂණය මත තමයි සුසාන භූමියට යන්නේ. අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී පැය 15ක් පමණ ගතවන විටම දේහය ආදාහනය කිරීම විශේෂත්වයක්. මේ දේහය අදාළ රෝග බීජ සහිතව තියෙනවා. නමුත් රෝහලේ ඒ රෝග බීජ බැහැරට ඉන්නේ නැති වෙන්න ගන්නවන සියලු ආරක්ෂක විධිවිධාන සලස්සලා තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. ඒ කොහොමද වුණා? මේ බොඩියට කුච්චන්න දැම්මත් පස්සේ ඕගොල්ලෝ ගිහිල්ලා ඉස්සලම ඉස්විජ රාශක දීලා වලින් පිරිසුදු වෙනවා. කොයිම වෙලාවක වත් ග්ලව්ස් දෙක ගලවන්න එපා, මාස්ක් එක ගලවන්න එපා. මේ වැඩේ ඉවර වෙනවා. හොඳින් සබන් දාලා අත්සෝදලා ඉස්විජ රාශක දීලා වලින් අත් පිරිසුදු කරගන්නකම් නහය, කට, ඇස් අල්ලන්න තහනම්. බැහැ නෙමෙයි තහනම්. හරි. අදහන කටයුතු සිදු කෙරුණේ පොලිසිය සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ.
මෙතර බ්‍රිතාන්‍ය ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද කොවිඩ් 19 ආසාදිනී වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිකරුවෙකු වන අතර කොවිඩ් 19 ආසාදිනී වී හොන්ස්ලෝ වෙස්ට් මිඩිල්සෙක්ස් රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. 61 හැවිරිදි ලක්ෂාන් විජේරත්න නැමැති දෙදරුපියෙක් වන ඔහු මෙරට ජීවත්ව ඇත්තේ මහරගම වත්තේ ගෙදර ප්‍රදේශයේ. ලක්ෂාන් විජේරත්න අවුරුදු 61 වයස ශ්‍රී ලාංකික ඔරිජින් බ්‍රිටිෂ් නැෂනල් කෙනෙක්. එයා අවුරුදු 8ක් තිස්සේ එක්සත් රාජධානියේ වාසය කරනවා. ඉටලි වලින් ඇවිල්ලා මෙහි පදිංචි වෙලා ෆැමිලි එකත් එක්ක. එයාට හෘද සම්බන්ධව රෝග අතුරු වෙලා ඉඳලා තියෙනවා. මීට කලින් ඉඳලම දවස් 8ක් විතර මේ අසනීප තත්ත්වයේ තිබුණ නිසා එයාව ස්පිරිතාලගත කරලා තියෙනවා. එහෙදී රෝහලේදී තමයි අභව මියගිය අනෙක් පුද්ගලයා 70 හෙන්රි ජයවර්ධන නැමැති වෘත්තිකයෙක්. වෘත්තියෙන් ඉංජිනේරුවෙකු හෙන්රි ජයවර්ධන මහතා මියගිය පුවත වාර්තා වුණත් ඔහු පිළිබඳව වැඩි විස්තරයක් මේ දක්වා අනාවරණය වී නැහැ. බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සේවයට අනුයුක්තව කටයුතු කරන අතර ඔවුන් මෙම කොරෝනා ආසාදනයේ බරපතලකම සඳහන් කරමින් ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියේ නිවසින් එළියට යාම කෙසේ වෙතත් ජනේලයකින් එළියක් නොබලන ලෙසයි. මේ අතර කොවිඩ් 19 ආසාදනයේ වීමෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන සතාසිවම් ලෝගනාදන් යනායද ස්විට්සර්ලන්තයේදී පසුගියදා ජීවිතක්ෂයට පත් වුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු කර ගැනීමත් සමග මෙරටදී වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිරිස 115 දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහලෙන් පිටත්ව යාමත් සමග මෙවන විට 11 දෙනෙකු රෝගීන් පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 රෝගීන් හමු වූ කළුතර, අටලුගම සහ මහනුවර අකුරණ ප්‍රදේශ වසා දමා තවදුරටත් හුදකලා කිරීමට රජය තීරණය කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඇය බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම අදාළ කාර්ය මණ්ඩල දින 14ක නිරුදහනයකට ලක් කර ඇති අතර වෛරසය ආසාදිත බවට හඳුනාගත් මෙම ගුවන් සේවිකාව සමග සිටි කාර්ය මණ්ඩලයේද මෙවන විට නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්. මෙරටදී කොවිඩ් 19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලංකිකයා ඉකුත් මාර්තු මාසේ 11 වෙනිදා වාර්තා වූ අතර ගත වූ දින 18 කාලය තුළ දෙවේනේ වෛරසය ආසාදිතයන් වාර්තා වී තිබුණේ මෙලෙසින්. මේ අතර වසංග තොරක විද්‍යාංශයේ අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවට අනුව තවමත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කෙන්. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද ඉන්පිටත්ව ගියා. මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමග එම ගම්මානය පසුගිය 27 වෙනිදා සිට මාර්ග වසාදමා බාහිර සබඳතාවලින් හුදකලා කිරීමට රජය පියවර ගත් අතර අටලුගම ප්‍රදේශයට ඇතුළු වීමට ඇති මාර්ග 8ක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා. අටලුගම සිට පිටවීමට හෝ පිටත සිට අටලුගමට ඇතුළු වීමට කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ කාරණාව විශේෂයෙන්ම සිද්ධ වුණේ පසුගියදා අටලුගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමග ඉන් අනතුරුව ඊදවසේදී අපි දැක්කා ඔහුගේ පියා සහ සහෝදරියක් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් රෝහල් ගත කරන ආකාරය. එත් එක්කම මේ වන විට ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ සොයාගෙන තිබෙනවා ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයන් 26 දෙනෙකු සම්බන්ධයෙන්. ඒ දවසේදී ඔවුන්ගෙන් 20 දෙනෙකු සොයාගෙන ඔවුන්ව විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමටත් පියවර ගනු ලැබුවා. තවත් 6 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටින බව තමයි අපට වාර්තා වන්නේ. ඒ අනුව මේ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ මාර්ග පමණක් නොවේ, විටින් විට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව මේ ප්‍රදේශයේ මුර සංචාරවල යෙදෙමින් මේ ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ සොයා බලන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබුණා. අත්‍යවශ්‍ය සේවා සඳහා එම ප්‍රදේශයට ඇතුළු වූ රථවාහන පිටතට පැමිණීමේදී විෂබීජ හරණයට ලක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්. අප
අට්ලුගම් ප්‍රදේශයට මේ වෙනකොට ආහාර ද්‍රව්‍ය සපයා දෙන වාහන මේ ස්ථානයේ නතර කරලා අට්ලුගමින් වාහන තුනකට අනුමැතිය ලබා දීලා තිනවා. ඒ වාහන තුන මෙතෙන්ට ආවට පස්සේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙතනින් හුවමාරු කරලා තමයි අට්ලුගම් ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය ගෙනියන්නේ. ඒ අවස්ථාවේදී මේ ස්ථානයට එන සියලුම වාහන ප්‍රාදේශීය සභාව මගින් විෂ බීජ නාශක යොදලා සම්පූර්ණයෙන් පවිත්‍ර කරලා තමයි එළියට ආපහු යවන්නේ. වසා දෙමු බණ්ඩාරගම අට්ලුගම ප්‍රදේශයේ ආයතනයක සේවය කළ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු පිළිබඳ ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මත සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය එක්ව ප්‍රදේශයේ සෝදිසියක් සිදු කළා. පසුව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් අටලුගම සිට පැමිණි අදාළ සේවකයන් දෙදෙනා සොයාගත් අතර ඔවුන් සිය නිවෙස්වලම තබා නිරුදහිනේ කිරීමට පියවර ගත්තේ මෙලෙසින්. මේ අතර පසුගිය 25 වෙනිදා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් හම්බන්තොට සුචි ගම්මානෙන් කුලි පදනම මත ලබාගත් නිවසට පැමිණ සිටි බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත එහි සිටි අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවස තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍යංශ පියවරගෙන තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වසා දැමීමට පෙර එම ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිට යලි පැමිණි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බලපිටිය පිහිටි ඔහුගේ නිවසේදීම නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළා. කිරිඳිවල ප්‍රදේශයේ නිවාස 15ක පිරිස් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍යංශ අද පියවර ගත්තා. ඒ ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයෙක් බණ්ඩාරගම ප්‍රදේශයේ සංචාරය කර පැමිණීම හේතුවෙන් මේ අතර ඉන්දියාවේ සංචාරය කර පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ කර ගැනීමත් සමග මහනුවර අකුරණ ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම තහනම් කරමින් ඒ සම්පූර්ණයෙන්ම හුදෙකලා කිරීමට රජය පියවර ගත්තා. එම රෝගියා පසුගිය දිනයක ඉන්දියාවේ ගොස් පැමිණ නිරෝධායන කටයුතු වලින් බැහැරව නීති විරෝධී ආකාරයෙන් තම නිවසේ රැඳී සිටි අයෙකු බවයි සඳහන් වන්නේ. කෙසේ වුවද මේ වන විට ඔහුගේ පවුලේ සමාජිකයන්ද නිරෝධායන කටයුතු සඳහා මෙන්ම වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. මාගේ පිටිපසින් දක්නට ලැබෙන අකුරු නගරයට මේ වන විට දැඩි ආරක්ෂාව යොදවා තිබෙනවා. කිසිදු ආකාරකෙන් අකුරු නගරයට පැමිණීමට හෝ පිටවීමට අවස්ථාව දෙන්නේ නැහැ ආරක්ෂක අංශ. අද කටුකස්තොට හරහා අකුරණ දෙසට සංචාරය කළ හිරු ප්‍රවෘත්ති කණ්ඩායමට නගරයට දැඩි යුද හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බවද දක්නට ලැබුණා. ලක්ෂණ පාවලන පස්සෙත් ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට හෝ සෞඛ්‍ය අංශ වලට තමන්ගේ තත්ත්වය වසන් කරමින් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඔහු අපි අත්තරම හඳුනාගත්තේ පෙරේදා. ඔහු පරීක්ෂා කරලා බලද්දී ඔහුගේ නිවසේ තව 4 දෙනෙක් ඉන්නවා. ඒත් 4 දෙනාගෙන් 3 දෙනෙකුටම රෝග ලක්ෂණ තියෙනවා. ඉතින් අද අපි උදේ ඒ 3 දෙනාම මහනුවර ජාතික රෝහලේ කොරෝනා වෙන්කර තැබීමේ ඒකකයට යොමු කරලා තියෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල තාම ලැබිලා නැහැ. මේ රෝගියා හඳුනා ගැනීමෙන් පසුව දැන් කොළඹ IDH රෝහලට මාරු කරලා යවලා තියෙනවා. ඒ වගේම ඒ ගමේ ඉන්න සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට අපි නියෝග කරා. අත්‍යවශ්‍ය බඩු අපි ඔවුන්ට ලබා දීමට කටයුතු කරා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සහයෝගය දෙන්න කියලා පොලිසියට. ඒ වගේම මේ රෝගය ව්‍යාප්ත වෙන්න තියෙන කටයුතු කිසිවක් නොකරන්න කියලා. අපි මධ්‍යම පළාත ආවරණය වෙන පරිදි මාර්ග බාධක 30ක් යොදලා තියෙනවා. මේ මාර්ග බාධක 30න් මධ්‍යම පළාතේ සිට ඉවතට යන වාහනත් ඒ වගේම මධ්‍ය පළාතට ඇතුළු වෙන වාහන සෑම වාහනයක්ම පරීක්ෂා වෙනවා. මීට දින දෙකකට ප්‍රථම අතුලුවගම ග්‍රාමය හුදකලා කිරීමකට කරුණ ලැබූ ආකාරයටම අකුරණ නගරය ඊයේ සවස් භාගයේදී මෙම පුද්ගලයා සැරිසරපු නිසාම හුදකලාවක් කිරීමට සිද්ධ වුණා. මේ අනුව අදවන විට අතුලුවගම ග්‍රාමය සහ අකුරණ නගරය මේ ආකාරයෙන් හුදකලා කරපු ස්ථාන දෙකක් හැටියට පවත්වාගෙන යනු ලබනවා. මේ අතර මීට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේ සංචාරය කළ මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් 15 දෙනෙක් ඔවුන්ගේ නිවෙස්වල සහ ඔවුන් සේවය කරන ව්‍යාපාරික ස්ථානවලම සිට දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දී තිබෙනවා.
පුත්තලම කඩයන්කුළුඹ ගම්මානයේ 57 මුස්ලිම් ජාතික පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම ගම්මානයේද හුදකලා කර එම ප්‍රදේශයේද පොලිස් ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ආසාදිත පුද්ගලයා පසුගිය 17 වෙනිදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරීමේ හේතුවෙන් මීට දින 3කට පෙර පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කෙරුණා. ඔහු මේ වන විට අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ පවුලේ ඥාතීන්ට තම නිවස තුළම නිරෝධායනය වන ලෙස ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දී ඇති අතර මෙම සිද්ධියෙන් අනතුරුව පුත්තලම සහිරා ජාතික පාසල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර උණ රෝගීන් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවත ප්‍රදේශයේ මාර්ග තාවකාලිකව වසා දමා එම ප්‍රදේශය විෂබීජ හරණය කිරීමට පියවර ගත්තා. අරුණෝදය මාවත ප්‍රදේශයේ තා අධික ජනගණත්වයකින් යුක්ත එක නිවාස කුටුම්භයක 7-8 දෙනෙක් ඉන්න ලොකු ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේ ඇඳිරි නීති රෙගුලාසි වැඩිදුරටත් ක්‍රියාත්මක කිරීමක් සිදු වුණා. මොකද ඒකට හේතුවක් වුණා කැස්ස උණ රෝගීන් ඉන්නවා. ඒට අමතරව එම ප්‍රදේශයේ විෂබීජ හරණය කිරීම සියල්ල සිද්ධ කළා. කොරෝනා රෝගීන් වාර්තා වීමක් දැන්ට වාර්තා වෙලා නැහැ. ස්විස්රලන්තයේ සිට පැමිණි දේවගතිවරයා යාපනයේ සිදු කළ දේවමෙහෙට සහභාගී වූ ත්‍රිකුණමලයේ ප්‍රදේශයේ දීවරෙක් සිය නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පසුගිය දා සෞඛ්‍ය බලධාරීන් පීවරගෙන තිබුණා. නමුත් ඔහු රහසිගතව බහුදින දීවර යාත්‍රාවක මසුන් මැරීමට උතුරු මුහුදු තීරයට ගොස් ඇති අතර එෙහිදී ඔහුට යම් අසනීප තත්ත්වයක් ඇති වූ බව සිය බිරිඳට දැනුම් දී තිබෙනවා. පසුව ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් ත්‍රිකුණමලයේ පොලිසිය දැනුම්වත් කර ඇති අතර පොලිසිය නාවික හමුදාවට ලබා දුන් තොරතුරු අනුව නාවික හමුදාව විසින් උතුරු මුහුදේ බහුදින දීවර යාත්‍රාවක රැඳී සිටි අදාළ දීවරයා සොයා ගැනීමට සමත් වුණා. පසුව අදාළ දීවර යාත්‍රාව සහ ඒ සමග සම්බන්ධතා පැවැත් වූ තවත් බහුදින දීවර යාත්‍රා දෙකක් නාවික හමුදා බහරයට ගැනුණේ එහි රැඳී සිටි දීවරයන් 10 දෙනෙකුද සමගින්. ත්‍රිකුණමලයේ නාවික හමුදා කඳවුරට රැගෙන පැමිණි දීවර පිරිස නැවත ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය දින කිහිපයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ ගම්බිම්බලා පිටත් කිරීමට පියවර ගැනීමත් සමග නොරෙලිය දිස්ත්‍රික්කයට පැමිණි පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළම නිරෝධායනය වන ලෙස නොරෙලිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් සඳහා අවශ්‍ය ඇඳන් නිෂ්පාදනය කර රෝහල්වලට ලබා දීම සඳහා වැඩ කටයුතු ආරම්භ කිරීමට රජයේ උපදෙස් ලබා දී තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇඳන් 100ක් ලබා දීමට නියමිත අතර රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිපදන මහතා විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙවනවා. දැඩි සත්කාර ඒකකයේ සාමාන්‍ය ඇඳක් ගේන්නත් ලක්ෂකම ආරාධයක් විතර යනවා. පිට රටවල් වලින් ගේන්න ඕන. ඉතින් අපිට මෙහි එක හදාගන්න නිෂ්පාදනය කරන්න පුළුවන් වෙච්ච ඉතා හොඳ දෙයක්. මොකද දැන් මේ වගේ හදිසි අවස්ථාවකදී අපි මේ අරමුණක් තමයි ලංකාවේ තියෙන මේ දැඩි සත්කාර ඒකකයේ පිළිබඳ ඇඳ මේ වැඩි කරන්නේ. දවසේ පුවත දීර වීර විකුම් පැහැලෙයිනි. කිසිදා නොහැටිමු. ජාතියක් ලෙස එක්ව නැගිටිමු. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. සෙසු දිස්ත්‍රික්කවලට හෙට එනම් මාර්තු 30 වන සඳුදා උදෑසන 6 සිට පස්වරු 2 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කෙරෙනු ඇත. COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙවන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට පෙරවරු 6 සිට පැය 8 කාලයක් සඳහා ඇඳිරි නීතිය ලිහිල් කරන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනයද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අභාවිත කරන්නට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි. COVID-19 වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුබසිද්ධි උදෙසා බැවින් එකී ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අනිවාර්යෙන්ම හෙට දිනේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඇඳිරි නීතිය යම් ප්‍රමාණයකට ඉවත් කරන ප්‍රදේශවල බෙලන්සල් සහ එම නගර ආශ්‍රිතව යොදවනු ලබනවා. ඒ සෑම විටම දෙදෙනෙක් අතර පරතරය මීටරයකට වඩා තබා ගන්න, ඒ වගේම සෑම අවස්ථාවකදීම රංචු ගැසීමෙන් වළකින්න, ඒ වගේම අපි
වෙළඳසැල් හිමියන්ගේ නිලා සිටිනවා නිරෝධායන රීතීන් වලට අනුව පාරිභෝගිකයන් හැසිරවීමට කටයුතු කරන ලෙසට අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට බැංකුවල සේවය කරන කාර්ය මණ්ඩල වලට තමුන්ගේ නිල හැඳුනුම්පත භාවිතා කිරීමෙන් තම සේවා ස්ථානය දක්වා යාමට හෙට දිනේ පමණක් අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අතර පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කාල සීමාව තුළ ඇඳිර නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 206 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. අද දින දහවල් 12 වෙනකොට ඇඳිර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තැනැත්තන් 206 දෙනෙක් අත්අඩංගුවට ගන්න තියෙනවා. ඒ වගේම වාහන 56ක් බාරයට අරන් තියෙනවා. ඇඳිර නීතිය ප්‍රකාශ කරලාට පස්සේ අත්අඩංගුවට ගත්ත මුළු ගණන 6247ක් වෙනවා. පෞද්ගලික රෝහලක දරුවෙක් බිහි වූ ගමන්ම ඒ දරුවාට කොරෝනා රෝගය වැළඳීලා තිබිලා ඒ දරුවා මිය ගියා කියලා අසත්‍ය ප්‍රකාශයක් යවලා තිබුණා අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ. ඒ ඔස්සේ කරන ලද විමර්ශන අනුව ඊයේ හවස සැකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මේ සැකරු ප්‍රබල දේශපාලඥයෙකුගේ මාධ්‍යංශයේ වැඩ කරපු බවට අනාවරණ වෙලා තියෙනවා. මීට කලින් පැවති රජයක ඒ සම්බන්ධයෙන් එතනදී රෝග නිරෝධායන ක්‍රමවිධි අනුගමනය කරන්න කියලා ඒවායේ විසුවාරලා අද දින අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. ඔහුට විරුද්ධව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. ඒ රැස්වීම සංවිධානය කරපු හිටපු මන්ත්‍රීතුමාට මොනරාගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිවදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා. දඹුල්ල ප්‍රදේශයේ අමංගල උත්සවයකට සහභාගී වන බවට වාහන තුනක් සඳහා අවසර පත්‍ර ලබාගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවලු තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු යක්කල පොලිසිය විසින් අතඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී දඹුල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, ගංජා, නීති විරෝධී මත්පැන් ජාවාරයෙන් නිරත පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් දිවිනේ සෑම ප්‍රදේශයක පාහේ ඇදිරි නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂකංශ පීවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා දිවිනේ ප්‍රදේශ රැසකම වාහන හිමියන් පොලිස් ස්ථාන අසල රැඳී සිටියේ මේ ආකාරයෙන්. කොළඹ මැනින් වෙළඳපොලේ අද උදෑසන වෙළඳාම් කටයුතු සුපුරුදු පරිදි සිදු වූ නමුත් මීටර් එක පරතරය පවත්වාගෙන ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. අද දිනේදී වෙළඳපොලට අලුතින් එළවලු තොග නොලැබීම හේතුවෙන් ඊයේ රැගෙන ආ එළවලු තොග අලෙවි කරනු බව වෙළඳුන් පැවසුවා. මේ අතර මැනින් වෙළඳපොලේ සේවය කරන නාටාමිවරුන්ට අවසර පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගැනීම සමග ඇති වූයේ දැඩි තදබදයක්. බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳපොලට අද දිනේ විශාල වශයෙන් එළවලු තොග ලැබීම හේතුවෙන් එහි දැඩි කාර්යබහුල තත්ත්වයක් දක්නට ලැබුණා. මේ අතර හෙට පෙරවරු 6ට ඇඳිරි නීති ඉවත් කරනද ජනතාවට බණ්ඩාරවෙල නගරයට පැමිණීමට ඉඩ නොදෙන බව බණ්ඩාරවෙල මහනගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත මහතා පවසනවා. මහභාගයේ වෙළෙසර ආර්ථික මධ්‍යස්ථානයට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් අද මෙවැනි පාළු ස්වභාවයක් දක්නට ලැබුණා. පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ඊයේ දින සිට අලුයම 4 සිට 8 දක්වා පමණක් විරුතව තැබීමට තීරණය කර ඇති අතර එහි පාලනාධිකාරී ඉල්ලා සිටින්නේ තදබදය අඩු කිරීම සඳහා තොග වෙළඳුන් පමණක් මාළු මිලදී ගැනීමට පැමිණෙන ලෙසයි. ගරු අග්‍රාමාත්‍යතුමා අපට උපදෙස් දුන්නේ මේ මාළු ගෙල්ල කරනවා නම් සිල්ලර මාළු කුලන් නැතුව ඒ මාළු විකුණන ප්‍රදේශවල පාපැදි යතුරුපැදි ත්‍රිවිල් ගෙන්නගෙන ගියක් ගියක් ගන්න ගිහලා මාළු පුලුවන් තරම් අඩු මිලට බෙදා දෙනවා අපේ ප්‍රධාන ව්‍යායාම. ඉස්සර නම් මේ මාළු රුපියල් 150 විතර යනවා මේ දවස්වල රුපියල් 400යි. රිජ්වියාරය ළමාරු හොලෙන් ප්‍රතිකාර ගන්නා සියලුම දරුවන්ට දීර්ඝකාලීනව ලබා ගත යුතු ඖෂධ සැපීමේ ක්‍රමවේදයක් එම රෝහල් පරිපාලන විසින් අරඹා තිබෙනවා. ඊට අදාළ තොරතුරු 0112
හැටනමය තිස්සතයි එකොල්හ සහ බිදුව එකයික දෙකයි හැටනමය තිස්සතයි දොලායන් අංකවලින් ලබා කත හැකි. මෙතර COVID-19 වෛරස ව්‍යාප්ති හේතුවෙන් උග්‍ර කන නාසය ආශ්‍රිත හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල්දිබීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා උග්‍ර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පවසනවා. කෑගල් රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට ඖෂධ අසුරා තැබල් කාර්යාල හරහා නිවසේලට මෙවීමේ වැඩපිළිවෙලක් කෑගල් රෝහල් කාර්ය මණ්ඩලය ආරම්භ කර තිබෙනවා. ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 40ක ජනතාවට ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් බිබිල මූලික රෝහල විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙතර පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ ඇගලුම් කම්මලක සේවය කළ සේවක සේවිකාවන් 35 දෙනෙකු සිය නිවෙස් කරා පිටත් කරවීම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුණා. ඇඳිරිනීති හේතුවෙන් සිය ගම්බිමලට යාමට නොහැකිව සිටි හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයේ සේවකින් 2000කට ආසන සේවකින් පිරිසක් අද උදෑසන ගම්බිමත පිටත් කර යුනේ යුද හමුදාවේ සහ පොලිසිය මැදිහත්වීමෙන්. COVID-19 ව්‍යාප්තිය සමග පාසල් වසා දැමීම හේතුවෙන් සිසුන්ට සිදුවන බලපෑම අවම කිරීම සඳහා අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ කටයුතු කිරීමට ගල්ල මහින්ද විද්‍යාලය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මෙතර විශේෂ කාර්ය බලකාය විසින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ විෂ බීජ හරණයට යොදාගත් කාල සීමාව තුළදීද ඇතැම් ව්‍යාපාරිකයින් වෙළඳසැල් විවෘත කර තිබීම මෙන්ම මධ්‍යස්ථානය තුළ වාහන නවතා තිබීම ආදී කරුණු හේතුවෙන් එම කටයුතු නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වුණා. මෙතර දිවිනේ ප්‍රදේශ රැසක විෂ බීජ හරණ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය අප ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන් වූ තිබුණේ මේ ආකාරයෙන්. විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 77 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. එලෙස පිටත්ව ගියේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 6 වන කණ්ඩායමයි. නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව නිම කළ පුද්ගලයන් 28 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද පෙරවරුවේ පොළොන්නරුව වැලිකන්ද ගල්කන්ද යුද හමුදා ගොවිපළ මධ්‍යස්ථානයෙන් පිටව ගියා. ඔවුන් ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පිරිසක්. ඉතාමත් ආදරෙන් කරුණාවෙන් අපිට සලකලා නිරෝධායන කටයුත්ත අද දින හමාර කිරීමට යුද හමුදා ඒ කාර්ය මණ්ඩලයෙන් සියලු නිලයන් අපිට පරිම සහයෝගය දැක්වුවා. ආදරණීය ස්තුතිය වගේම ගොඩාක් පිං අපිව මේ තත්ත්වයට පත් කරලා අපිව ගෙවල් වලට පිටත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව යුද හමුදා ප්‍රතිතුමා ඇතුළු හමුදාවේ නිලධාරීන් තමන්ගේ ජීවිතය පරදුවට තබා අප වෙනුවෙන් මේ කරන කැපකිරීමට අපි මේ මොහොතේ අපේ ජාතියේ ප්‍රණාමය පුද කරන්න වටිනවා. ශ්‍රී ලංකා යුද හමුදාවට ජය වේවා. ශ්‍රී ලංකා මාතාවට ජය වේවා. මේ අතර මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක නිරෝධායන කාලය අවසන් කළ තවත් පුද්ගලයන් 49 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත්ව ගියා. ඔවුන් යුද හමුදා අපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරමින් විවිධ සටහන් සහ සිතුවම් නිර්මාණය කර තිබුණා. ජනාධිපතිතුමා ඇතුළු අපේ රණවීරු සියලුම දෙනාට ඇත්තරම ගොඩක් ස්තුතියි. කිසිම දෙයකින් අඩුපාඩුවක් කරේ නැහැ. ජනාධිපතිතුමාට වැඳලා ඉල්ලන්නේ අපේ සහෝදරයෝ ඉන්නවා ඉතාලියේ. ඉතින් එයාලා ගොඩක් දුක් විඳිනවා. එයාලට සාධාරණයක් කරන්න කියලා අපි ආපු දවස් ඉඳලා මේ වෙනකම් අපි බලාගත්ත සහෝදරයෝ වගේ ඒගොල්ලෝ හැමදාම පුදී ගත්ත පාන්දර දෙකමාරයි ආයි පාන්දර හතර වෙද්දී ඒගොල්ලෝ නැගිට්ට අපි ඒක ඇස් දෙකෙන් දැක්ක. සල්දාතු නෙමෙයි ඒගොල්ලෝ රණවීරු. ඒකින්ද අපි ඒගොල්ලන්ට මල් තියලා වඳින්න ඕන ඇත්ත වශයෙන්ම කියනවා. ඉස්සනවා ආචාර කරන්න තමයි තියෙන්නේ. මං හිතන්නේ කරපු සේවය අතිවිශිෂ්ටයි. ආ මේ ගැන වෙන කියන්න නම් වචන නැහැ.
වෙන අපේ රජවරු හිටියා නම් අපිට මේ නෙමෙයි අපිට එනම් නිවන් සුව තමයි ලැබෙන්නේ. ගොඩ අපේ මහතර අපි දහස්වරක් ස්තුති කරන්න ඕනේ මේ කරපු අපිට උදව්වට. ත්‍රිවිධ හමුදාවට මේකට බය වෙච්ච අයට හොඳම ආදර්ශයක් අපි සන්තෝෂයෙන් ඉඳලා අපි යන්නේ. දරුවොත් එක්ක ආවේ අපි පොඩ්ඩක් බය හිතුණා මේ දරුවොත් එක්ක පොඩ්ඩක් ඉන්න පුළුවන් දේ. ආවට පස්සේ දැනුණා මේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. බොහොම හොඳින් ලංකාවේ හමුදාව අපිට ගොඩක් සැලකුවා. ගොඩක් ස්තුතියි. නිරෝධායනය කියන්නේ මොකක්ද කියලා කවුරුවත් දැනගෙන මේ මෙතනට ආවේ. මම ප්‍රශ්යෙන් ආපු පළවෙනි කෙනා. හමුදාවෙන් කරපු සේවය ගැන ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතාලිය ඉඳන් ඩෙන්මාර්ක් ගිහිල්ලා ඩෙන්මාර්ක් වලත් දවස් 15ක් නිරෝධායනය වෙලයි මම ආවේ. ඒක මම මෙතෙන්ට කිව්වහම ඒගොල්ලෝ මට කිව්වා හරි මහත්තයා ඒක ඇත්ත. මේ මොකක් හරි වුණොත් මොකද්ද කියලා. ඇත්තට මම තේරුම් ගත්ත ඇත්තනේ මගේ නෝනා ප්‍රෙග්නන්ට්. මම ඒ රිස්ක් එක අරගෙන මෙහෙට ආවා. මට කිව්වේ ඒගොල්ලෝ ඔයාගේ මූලික අවශ්‍යතා ඔක්කොම සපයනවා. කිසිම දෙයකට බය වෙන්න එපා. ඉතින් මම ආවා. ඒ විදිහටම ඒ දේවල් කිසිම අඩුවක් නැතුව සිද්ධ වුණා. අති විශිෂ්ටයි. මේ අනුව අද දිනේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 1565 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවී ඔවුන්ගේ නිවස් බලා පිටත්තර ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 47ක් යටතේ 2096 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටයුතු වල නිවෙතව සිටිනවා. ඉන් 20 දෙනෙකු විදේශිකයන් වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනේදී පමණක් ඉතාලියෙන් පුද්ගල මරණ 889ක් වාර්තා වුණා. ලෝපුරා රටවල් රසකින් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 30,857ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 666,000කට අධිකයි. පාස්කු ඉරුදින මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ප්‍රහාරකයා ප්‍රවාහනය කළ සහ එය මෙහෙය වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හිතාමතා සාක්ෂි වසන් කළේද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කරන බවයි. ඉකුත් අප්‍රේල් මස 21 වන දින එල්ල වූ පාස්කු ඉරුදුන ප්‍රහාර මාලාවේ තෙවන ප්‍රහාරය ලෙස ත්‍රස්තයින්ගේ ඉලක්කය වූයේ මඩකලපුව සියොන් දේවස්ථානයයි. එදින පැවති පාස්කු දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කර එම බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එදින පෙරවරු 9:05 පමණ. එහිදී පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා. අදාළ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බෝම්බකරු සියොන් දේවස්ථානය වෙතට පිටත් වන ආකාරයේද අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ප්‍රහාරයේ මෙහෙය වූ ප්‍රධාන සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. 19 අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා සිද්ධ වුණු පාස්කු ඉරුදුන ප්‍රහාරයට ලබන 21 වෙනිදා වෙනකොට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. පසුකාලීන යම් චෝදනාවක් එල්ල වුණා ශ්‍රී ලංකා පොලිසියට මේ විමර්ශන නැවතිලා තියෙනවා. මේ තත්ත්වය මත අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් මේ විමර්ශන කණ්ඩායම වල යම් යම් වෙනස්කම් සිදු කරලා තියෙනවා. දුරකථන විශ්ලේෂණ වාර්තා ආගිය ගමන් බිමන් අත්අඩංගුවේ දැනට ඉන්න සැකකරුවන්ගේ ප්‍රකාශ මේ ආදිය සියල්ල විශ්ලේෂණය කරමින් මේ විමර්ශන කණ්ඩායම විමර්ශන කටයුතු සිදු කරලා මේ වෙන විට මඩකලපුව සියොන් දේවාලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඒ බෝම්බකරු ඒ ස්ථානයට ප්‍රවාහනය කරලා ඒ බෝම්බකරු මෙහෙයවපු ප්‍රධාන සැකකරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගල්කිස්ස ගාලුපාර ලිපිනේ පදිංචිව ඉන්න සැකකරුවෙක් තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ සැකකරු කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරුව මෙහෙයවුවා දැන
දැනට කරුණු අනාවරණයෙන් පවතිනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඔස්සේ විමර්ශන කරනවා. ඒ වගේම අනෙකුත් බෝම්බකරුවන් මෙහෙව්වේ කවුද කියන කාරණේ අනාවරණය කරගන්න හැකිවේ බලාපොරොත්තු වෙනවා අපි මේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ඔස්සේ. වර්තමානයේ අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව පසුගිය කාලයේ එල්ලෝ යම් යම් චෝදනාවල සත්‍යතාවයක් තියෙන බවටත් අනාවරණය වෙලා තියෙනවා. වර්තමාන වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ විමර්ශන මෙහෙවපු විමර්ශන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා හිතාමතාම සාක්ෂි සංගවීමෙන් හෝ විමර්ශන වෙනත් ආකාරයකට යොමු කරමින් කටයුතු කර තිබෙනවාද? ඒ වගේම යම් ආකාරයක විෂමාචාරයක් සිදු කරමින් රාජකාරිය පැහැරහැරීමක් සිදු කර තිබෙනවාද යන සම්බන්ධයෙන් වෙනම විමර්ශන දෙකක් ආරම්භ කිරීම සඳහා නියෝග කරලා තිබෙනවා. එහෙම තියෙනවාද කියලා විමර්ශනය කරනවා. වාතය හමායම අඩු සංවෘත ස්ථානයක සිටින පුද්ගලයන් හට කේට අංශුමකින් COVID-19 වෛරස ආසාදනය වීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා. COVID-19 වෛරසය කුඩා දරුවන්ට ආසාදනය වීමේදී එය හඳුනා ගැනීමේ අපහසුතා පවතින බවට වෛද්‍යවරුන් පවසනවා. ප්‍රධාන වශයෙන් මේ දරුවන්ට සෑදෙන සාමාන්‍ය සම්ප්‍රතිශා සහිත ලක්ෂණ නිසා සමහර විට රෝගය අඳුනා ගැනීම පහු වෙන සිද්ධ වෙන්න පුළුවන්. එසේ වුණොත් දරුවන් තුළින් වැඩිහිටියන්ට රෝගේ බෝ වීමේ හැකියාව වැඩි. නිදන්ගත ශ්වසන රෝග තියෙන දරුවා, ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත දරුවා, විශේෂයෙන්ම අවුරුද්දට වඩා අඩු දරුවන්ට මෙම රෝගය සෑදෙනොත් සංකූලතා ඇතිවීම හැකියාව වැඩි. දරුවන්ට මේ රෝගය සෑදීම අවම කර ගැනීම ඉතාම අවශ්‍යයි. මේ රෝග ලක්ෂණ සහිත දරුවෙක් වෛද්‍යවරයෙක් වෙත ගෙන යනකොට මුව ආවරණ පැළඳ සිටි ඉතා වැදගත් වෙනවා. කොරෝනා රෝගය ඇති මවකට දරුවාට මව් කිර දිය හැකි. එමෙන්ම කොරෝනා රෝගය තිබෙන දරුවෙකුටත් ඒ මවට මව් කිර දීමට පුළුවන්. මවගේ මව් කිර දීමෙන් දරුවාට රෝගය වැළඳීමට අවස්ථාවක් නැහැ. මෙතර COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගැබිනි මවවරුන්ට අනවශ්‍ය සායන සඳහා නොයන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබා දෙනවා. දැනට තියෙන සාධක වලට අනුව බහුතරයකට මවට රෝගය වැළඳුනොත් කුස තුන ඉන්න දරුවාට මේ වෛරසය යන්නේ නැහැ කියලා තමයි ඔප්පු වෙලා තියෙන්නේ. දැන් සායන පවත්වන්නෙත් නැහැ. සමහර සායන තියෙන අන්තිම කාලය ආයත විතරයි. මේක නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමාජයේ සායනයට යන්නේ නැත්නම් සමාජයේ පෞල් සායක සේවිකාව හමු වෙන්න පුළුවන්. ඇත්තටම කොරෝනා රෝගයෙන් වැළකී සිටීමට නම් සායනයට යනකොට අනවශ්‍ය කිසි දෙයක් අල්ලන්න එපා. කිසිම තැනක වාඩි වෙන්න එපා. අනවශ්‍ය සායන වලට යන්න හොඳ නැහැ. හැම විටම තමයි COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත අදත් ක්‍රියාත්මක වුණා. ඒ කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. COVID-19 වෛරසයේ රට තුළ ව්‍යාප්ත වීමත් සමග බොහෝ දුෂ්කරතා මැද සීමා වී සිටින අපේම ජනතාව වෙනුවෙන් හිරු ක්‍රියාත්මක කළ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තෙවන දිනය අදයි. පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූතරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු සූදානම්. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේදී ලබා දීමට නියමිත වියලි ආහාර ද්‍රව්‍ය බෙදාවෙන් කිරීමේ කටයුතු බත්තරමුල්ල පැලවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේදී සිදු වුණා. අනතුරුව වියලි ආහාර ද්‍රව්‍ය රැගත් රථපෙළ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල බලා පිටත්ව ගියා. හිරු මාධ්‍යාලයේ ගරු සභාපති රේණුසුලා මැතිතුමාගේ බොහොම අපූර්ව සංකල්පයක්, බොහොම උදාරතර සංකල්පයක් මේ මොහොතේදී මිනිසුන් වෙනුවෙන් මිනිසා නැගී සිටින මොහොතක්, රටේ ජාතික නාලිකාවක් වශයෙන් අපේ වගකීම ඉටු කරන මොහොතක් වශයෙන් අද දවසත් අප කැප කරනවා ඒ ජනතාව වෙනුවෙන්. මං හිතන්නේ වෘත්තීය කාර්යභාරයෙන් එහාගේ කටයුත්තක තමයි ඔබ නියැලලා ඉන්නේ. මේ වෙලාවේ අත්‍යවශ්‍යම සමාජ පිරිසකට අවධානය යොමු කරන්න තරම් ඔබට මාධ්‍යවේදීන් දිලා තියුණු ඇස තිබුණා. ඒකයි සාර්ථක මාධ්‍යාලයක රහස. ස්තුතිවන්ත වෙනවා 24ක් තුළදී මෙවන් ආධාරයක් අපට ලබා දීම ගැන. වගේම සංකල්ප ඉදිරිපත් කරපු සභාපතිතුමාටත්, සේවක මණ්ඩලයටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, සුවසහනය, සතුට ඉමහත්ව ලැබෙන්නයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට අපේ දරුවන් සිහි වෙලා මේ කරන ලබන ලද සත්කාරයට අපි ගොඩාත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ මාධ්‍ය ජාලය සහ සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනාට බොහොම පින්. ඔයාලට හිරු කියන්නේ සම්පත. අපේ රටට
සම්පතක් ගොඩාක් දේවල් කරනවා මේ අවස්ථාව මේ කරන දේට නම් පින් පිට පින් වචන නැ නිම කරන්න සහන යාත්‍රාව තුළ හිරු මාධ්‍ය ජාලය දරුවන්ව මහලු අයව පල්ලි පන්සල් අමතක කරේන ඉතින් ඒකට ඔබට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ සහන මල්ලත් එක්ක ඒ දරුවන් වෙනුවෙන් දුන්නා වූ ඒ ආධාර උපකාරයට අනිත් අයට වඩා බොහොම දුරදක්නා ඥානයක් තියෙන ආයතනයක් හැටියට හිරු මාධ්‍ය ජාලාව අපි දැකලා තියෙනවා ඒ නිසා අද මේ සිද්ධ කරුණු ලබන මේ උදාර සේවාව තුළින් හිරු මාධ්‍ය ජාලාව දිගින් දිගටම දියුණුවෙන් දියුණුවට පත්වන්නට සියලුම දෙවියන්ගේ දේව රැකවරණය නිරන්තරයෙන්ම උදා වේවායි ඉතසිතෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ස්ථානට ඇවිල්ලා මෙහෙම කරයි කියලා මෙතෙක් බලාපොරොත්තු නැහැ නමුත් ඒ කිව් පරිදිම අපිට මේ ස්ථානට ආපු එක අපිට ගොඩාක් වටිනවා ඉතින් මෙවැනි සේවාවන් තව තවත් ඔබතුමන්ලාට කරන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා මේ සීලම දෙන ආහාරයේ මත යැපෙන නිසා හිරු මාධ්‍යාලයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය සිද්ධ කරන මේ සත්ක්‍රියාව ඉතාමත්ම වටිනාකමින් යුක්ත සත්ක්‍රියාවක් හැටියට අපි අගයනවා ඉරු ටීවී සූරිණ FM සනහා යාත්‍රා විසින් කරන ලබන මෙම සත්කාරයට ගොඩක් පිං මේ වෙලාවේ හිරු චැනල් එකෙන් දෙන මේ ආධාරය ගැන අපි ස්තුතිවන්ත වෙනවා අපි ඒගෙන කතා කර කර හිටියේ කොහොමද අපිට අපිට මේ තත්ත්වේ ඉඳති කොහොමද අපි එලිට යන්නට කරගන්නේ කියලා ඒ නිසා හිරු චැනල් එකට මේ මොහොතේ ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කරගනිමින් මේ දුෂ්කර මොහොතේ ඔබව තනි නොකරන්නට අපි ඔබ වෙනුවෙන්ම කැපවන්නෙමු. තවත් දැවන්ත පියවරක් ඉදිරියට තබමින් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ඉදිරියේදීත් මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. රට තුළ ඇති තිබෙන තත්ත්වයත් සමග ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. අපිට අහන්නට ලැබිලා තිබෙනවා 1000ක් වටිනා බඩු මල්ලක් රුපියල් 500ට ලබා දෙනවායි කියලා. මම කරුණාවෙන් රජයෙන් ආයාචනා කරනවා මේ විසනකාරී තත්ත්වයක් තුළ සහන කියන නාමෙන් කිසිම මුදල් අය කිරීමක් රටේ ජනතාවෙන් කරන්නට එපයි. රජයට මම යෝජනා කරනවා ක්‍රමෝපායික සැලැස්මක් නිර්මාණය කරලා ආහාර හිඟය මැඩපවත්වා ගන්නටත් ඖෂධ හිඟය මැඩපවත්වා ගන්නටත් වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි. මේ අඩුපාඩුකම් පෙන්වලා දුන්නත් කොරෝනා මර්ධන වැඩසටහනට කොන්දේසි විරහිතව රජයට සහයෝගය ලබා දෙන්නට අපි හැම විටම කටයුතු කරනවා. ඉස්ලාම ආගමික වියතුන්ගේ සංගමය තීන්දුව ගන්න ආයතන පැහැදිලිව ජනතාවට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා සාමූහිකව එකතු වෙලා ආගමික කටයුතු කරන්න එපා කියන පණිවිඩය පැහැදිලිව ලබා දීලා තිබෙනවා. ඉතින් එහෙම පණිවිඩයක් ලබා දීලා තිබියේදී යම් යම් පිරිස් රටේ ඇඳිරි නීතිය ගැන නොසලකා හැරලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ අය ගැන නීතියෙන් ක්‍රියාත්මක විය යුතු මේ ඇඳිරි නීතිය කඩවීමේ ඇතිවලා තත්ත්වයත් එක්ක යම් යම් ජන කොටස් සහ ආගමික කොටස් ඉලක්ක කරගෙන සමාජ මාධ්‍ය තුලත් යම් යම් ප්‍රචාරණ කටයුතු දියත් වීගෙන යනවා. මේක මේ රටේ ආගමික කොටස් හෝ ජාතීන් මුල් කරගත්ත වෛරසයක් නෙමෙයි. ඒ හින්දා මේ වෙලාවේ අපි කළ යුත්තේ සියලු දෙනාම එකතු වෙලා ඒක පැරද්වීම සඳහා කටයුතු කිරීම මිස කිසියම් ජන කොටස්ක් හෝ ජාතියක් ඉලක්ක කරගෙන ප්‍රචාරණය කිරීම තුළ නැවත මේ රටේ මේ සමාජ බෙදීම කිරීම තුළ වාසි අත්වෙන්නේ කොරෝනා වෛරසයට කියන එක අපි පැහැදිලිවම කිය යුතුයි. නීති අනුකූලව කටයුතු කරන්න ගියොත් ඒ තියෙන එක තවත් අමාරු තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් හැම දෙනාගේම ඉල්ලීම පරිදි ප්‍රායෝගික දැනුවත්කමක් තුළ හිත මුදල් මොනති වශයෙන් මම දන්නේ මේ ක්‍රිප් එකේ මාස 6කට අක්‍රිය කිරීම රටට මේ වගේ අවස්ථාවකට උදව්වක් වෙනවා මිස කිසිම හානියක් වන්නේ නැහැ. ඒක තුලින් ක්‍රෙඩිට් කාඩ් ණය පහසුකම් ලීසින් ලෝන්ස් මේ ඔක්කොම මේක තුලින් අපට යම් විදිහේ රැකවරණයක් සහ උදව්වක් ඇති කරලා දෙන්න. පළාත්වය ගුරුදෙනිය ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි පිඹුරන් 6 දෙනෙක් නිවසියන්ගේ දැනුවත් කිරීම මත වනජීවි නිලධාරීන් විසින් ආර්ථිකව රන්දිනිය රක්ෂිත කිරීම දාහැරීමට කටයුතු කළා. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.
මේ පැත්තෙන්. මිස් අපිට චතුර්පුතා බලන්න පුළුවන්ද? කවුද? ඊයේ ඇක්සිඩන්ට් වෙලා ගිනාවේ. ඇතුලේ කට්ටියක් ඉන්නවා. ගියාම යන්න. මනිට බලන්න පුළුවන් නම් පුතේ ඔය කොහෙද දැන්? ආ මේ ඔෆිස් එකෙන් පිටත් වෙන්න යන්නේ. අනේ පුතේ මේක අපව වැඩ කරන්නේ නැතුව ගියානේ. එහෙමද? මං එන්නම් කොයි පැත්තෙන්? හා. චතුර එන්නම් කිව්වා. ආ. අද ස්පෙෂල්ද? අනේ අර කොල්ල එන්නේ දැන් බඩගින්නේ. චතුර්පුතා බලවෙන්නද? ඔව්. කවදවත් නැතුව අද ෆෝන් එකත් ඕෆ්. මොකක් හරි කරදරයක්ද දන්නේ. මගේ හිතත් කිව්වා. ඉස්සරහින් වමට. මිස්ටර් ජයතිලකද? චතුර්පුතා චතුරද නෑ සර්. මම බලන්න. දැන් ප්‍රශ්නයක් නෑ. ඊයේ ප්ලග් එක ගලවලා ගැහුවට පස්සේ ඒක හරි ගියා. ආවේ කේ මං චෙක් කරලම යන්න. ඇයි චතුර්පුතා නාවි? චතුර්ටිගේ කරදරයක් වෙලා සර්. ටිකක් අමාරුයි. චතුරපුතා අපි වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? අපි කතා කළොත් වෙලාවක් අවේලාවක් නැහැ. රූන් ගාලා එතන. ඔය බොවත් එංගෙල්ලන්ද? ආ, හාමුදුරු. හාමුදුරුනේ අපි පුතෙකුට ඉක්මන් සුවේ වෙනුවෙන් ආශිර්වාදයක්. පිරිතේ බලේ බොහොමයි. භවතු සබ්බ මංගලං ගාතාව කියලා මේක දකුණු අතේ ගැට ගහන්න මහත්තයා. ගාතාව නම් දන්නේ නැහැ. අපි බුද්ධාගමේ නෙවෙයි. එහෙනම් ඔය සද්ගුණවත් සිතින් ඉක්මන් සුවේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා නම් හොඳටම ඇති. හොඳයි. එන්න. මිස්ටර් ජයතිලක? වැඩේ හරි නේද? පුතේ. ඇයි මෙච්චර කරදර වුනේ? මොන කරදරයක්ද පුතේ? ඉක්මනට සනීප වෙන්න පුතේ. ජේසු පීටයි. මේ ලෙඩාගේ නෑදෑයෙක් නෙමෙයිද? සමහර නෑදෑකම් ඇති වෙන්නේ ලේවලිම නෙවෙයි මිස්. අපි ඉන්නම් මිස්. මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලංකාවේ අපේ හදවත්වල සත්‍ය කතාවක සටහන.